අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකට ඇත්තක එන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් බඹ බුද්ධි දනුකාබේ සිංහ. මම රෝෂිනි විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. නිවසකට ගිනි තබා කඳ සුරින්දුගම එකම පවුලේ සිව් දෙනෙක් ජීවිතක්ෂයට. चैनल फोर नालिकावेन लंकावट एरहिव तवत वीडियो पटयाक सेनक बिबिले औषध प्रतिपत्तिय एलिदकी मलयासिया ग्वान्याने अतुरुदन्वीम तवमत अभिरहसक चैनल फोर नालिका विदिरिपात कर रहती मेरे युद्ध अपराध पीली बंदे नमत वीडियो पटयात निर्वाचिता व्यपुन कले एकांत एनम कुनिगुडेर देमियुत्तक बवसलंकार राज्य पवसन ब्रिटानी श्रीलंका महाकुमसारी पवसा श्रीलंका समग पावती बद्ध वैरे तवाते प्रतिपलया मेलस एलिदायति बवाई විනාඩි 6 තත්පර 11කින් උත් channel 4 නාලිකාවේ මෙරට යුද අපරාධ පිළිබඳ මෙම නවතම වීඩියෝ පටයද අධ්‍යක්ෂණය කර ඇත්තේ කැලම් මැක්‍රේ. ශ්‍රී ලංකා යුද හමුදාවට ලිංගික අපචාර චෝදනා එල්ල කරමින් මෙවර channel 4 නාලිකාව මෙම වීඩියෝ පට ඉදිරිපත් කර ඇත්තේ පෙර වීඩියෝ පටවලට වඩා වෙනස් මානයක් ගනිමින්. මෙහි දර්ශන බ්‍රිතාන්‍යයේ දෙමළ සංසදයේ විසින් ලබා දී ඇති අතර වීඩියෝ පටයේ සිටින සෙබළුන් විශේෂ බලකායට අනුයුක්තයි කැලම් මැක්‍රේ අනුමාන කරනවා. The video. මෙම දර්ශන කිනම් කාලයක රෝගත කරන දේවාද යන්න අපි දන්නේ නැහැ. කෙසේ වෙතත් channel 4 නාලිකාව මෙම දර්ශන ව්‍යාජ ඒවා නොවන බව තහවුරු කිරීමට එරට වෝහාරික අධිකරණ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක්ද සී වීඩියෝ පටයට ඇතුළත් කර තිබෙනවා. LTTE රූපවාහිනී නාලිකාවේ වැඩසටහන ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කළ ඉසේප්‍රියාගේ දර්ශනද මෙම වීඩියෝ පටයට ඇතුළත්. ඉන්නෝන් තහවුරු කිරීම උත්සාහ තරන්නේ යුද්ධය අතරතුරදී ශ්‍රී ලංකා හමුදා අතරංගොඩපත් වූ ඉසේප්‍රියා හමුදා භාරයේදී මියගිය බවයි. ලමා සොල්දාදුවන් හා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් යොදා ගනිමින් LTTE සංවිධානයේ යුද අපරාධ කළ බවට තහවුරු වන බව පැවසීමට channel 4 නාලිකාව අමතක කර නැහැ. කෙසේ වෙතත් channel 4 නාලිකාව පවසන්නේ ශ්‍රී ලංකා රජයේ සිදු කළ ක්‍රියා ඉන් සාධාරණීකරණය කළ නොහැකි බවයි. මෙම දර්ශනවල සිටින පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ව සාක්ෂිකරුවන් ලෙස කැඳවන බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය වීඩියෝ පටයට ඇතුළත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජුවල් පීරිස් මහතා කළ කතා උපුටා දක්වමින් කැලම් මැකරේගේ අධ්‍යක්ෂණයෙන් නිලදකුණු channel 4 නවතම වීඩියෝ පටයට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස්නෝනිස් මහතා ප්‍රතිචාර දක්වනු ලැබුවා. මහකොමසාරිස්වරයා ලිඛිතව channel 4 නාලිකාවට දන්වා ඇතේ මෙම වීඩියෝ පටය තුළින් ජනමාධ්‍යකරණයේ කානුවට ඇද දමන බවයි. channel 4 චෝදනා නිර්වද්‍යතාවයේ ඔප්පු නොකළ ඒකාන්තේම කුණු කූඩේට ඇද දැමිය යුත්තක් බවද එහි සඳහන්. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ බද්ධ වෛරයකින් නියුක්තව අඛණ්ඩවම ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කරන ප්‍රචාරණයේ තවත් එක් ප්‍රතිඵලයක් වන මෙම වීඩියෝව. හුදෙක් සම්මාන ලැබීමේ අරමුණින් සිදු කරන ලද්දක් බවයි. channel 4 නාලිකාවේ මෙම ක්‍රියාවලියෙන් සිදුවන්නේ දශක 3ක් පුරා මුහුණ දුන් ත්‍රස්තවාදී තුවාල සුවපත් කරමින් ශ්‍රී ලංකාව ලබාගත් සංහිඳියාව අභ්‍යන්තරයෙන් බිඳ දැමීම පමණක් බව මහකොමසාරිස්වරයා පෙන්වා දී තිබෙනවා. නැගිනහිර ජනතාව භුක්ති විඳින සාමකාමී පරිසරයට බාධා නොකරන ලෙස පවසමින් අද නැගිනහිර ප්‍රදේශවාසීන් පිරිසක් කොළඹ පීඨ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට සංදේශයක් බාර දුන්නා. මේ සංවිධාන කර තිබුණේ නැගිනහිර පළාතේ සිවිල් සංවිධාන එකමුතුවක් විසින්. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටට පැමිණි 300කට ආසන්න පිරිසක් එක්සත් ජාතීන්ගේ කොළඹ පීඨ කාර්යාලය දක්වා පැමිණියා. මෙම පාගමනට කල්මුණේ නගරයේ ඊයේ පැවති සාමකාමී විරෝධතාවට පැමිණි පිරිසෙන් කොටසක්ද සහභාගී වී සිටියා. අනතුරුව මේ පිරිසෙන් කිහිප දෙනෙකුට එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිලධාරියෙකු හමු වීමට පොලිසිය අවස්ථාව සලසා දුන්නා. අපි ජීවත් වෙනවා මේ ප්‍රදේශවල. මේක විනාශ කරන්න කාටවත් දෙන්නේ නැහැ.
කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකු සීනිවසට ගිනි තැබීමෙන් එම පුද්ගලයා තුළ ඔහුගේ බිරිඳ දීනිය සහ බිරිඳගේ මව මරණයට පත්ව තිබෙනවා. ගිනි තැබීම සිදු කළ පුද්ගලයාගේ බිරිඳගේ පියා සහයගේ සහෝදරියද මේ සිද්ධියෙන් පිළිසුම් තුවාල ලබා රෝහල් ගත කළා. පොලිසිය පැවසුවේ ගිනි තැබීම සිදු කළ පුද්ගලයා පවුල් ආරවුලක් මත ගිනි තැබීම සිදු කර ඇති බවයි. කතරගම රජමාවත කඳ සුනිදගම ප්‍රදේශයේ පිහිටි නිවසක අදාළ ගිනිතැබීමේ සිටිය සිදු වී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ 9:20ට පමණ පොලිසිය සඳහන් කළේ රාත්‍රියේ නිවසට පැමිණ ගිනිතැබීම සිදු කළ පුද්ගලයා බිරිඳට පිහියෙන් නැන මෙම ගිනිතැබීම සිදු කර ඇති බවයි. මියගිය භාර්යාවගේ මව එකතැන හිටපු එම කාන්තාවක්, ඒ වගේම ඇගේ සොහියුරියත් ආබාධිත තත්වයෙන් රෝද පුටුවක හිටපු කාන්තාවක්. විටින් විට පුරුෂයා ඇවිටිලි කර තිබෙනවා. මොවුන් මේ ගෙදර අතහැර දමා පුරුෂයාගේ නිවසට යාමට බිරිඳට. නමුත් බිරිඳ තමන්ගේ මව සහ සොහයුරිය ඒ ආකාරයට අතහැර දමා යාමට නොහැකි බව පවසා සිටිනවා. මේ නිසා දෙදෙනා අතර විවිධ අරවුල් හටගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඊයේ පුරුෂයා පැමිණ බිරිඳට පිහියෙන් නැණීමක් සිදු කර ඉන්පසු නිවසට ගිනි තබා ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම සිදුවීමෙන් ගිනි තැවීම සිදු කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳගේ මව පිළිසීමෙන් නිවස තුලදීම මරණයට පත් වුණා. පිලිසුම් තුවාල ලබා සිටි බිරිඳ දියණිය බිරිඳගේ පියා සහ සොහොයුරිය කතරගම දිසා රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ පිහි ඇනුමින් සහ පිලිසීමෙන් තුවාල ලබා සිටි ගිනි තැබූ පුද්ගලයාගේ බිරිඳ ඇගේ දියණිය ගිනි කණිමින් තිබූ නිවසින් පිටතට ගෙනීමට උත්සාහ කර ඇති බවයි. සද්දයක් ඇහුණා. අපි දුවගෙන යනකොට මේ ගිනි ගන්නවා. ඊට පස්සේ ගෙවල් කිට්ටුවට දුවගෙන යනකොට සබිතනගේ කඩුල්ල අරගෙන දුවගෙන ආවා. මේ බුදු රන්දුවක්ේ මගේ දරුව බේර ගන්න දරුව බලන්න කියලා කෑ ගැහුවා. ඊට පස්සේ මමත් දැන් යනකොට මට බය හිතුණා. මේ ඉස්සරහට යන්න මං අපස්සට දුවන් ආවා. දුවගෙන ඇවිල්ලා මං කෑ ගැහුවා. ලහලපලායේ සේරෝම අඬ ගහලා අරගෙන මේ ගින්න ටිකක් නිවා ගත්තා. ඒ උනාට දරුව ඉස්පිරිතාලට අරගෙන ගියා. සබිතනගේ ඔක්කොම පිච්චිලා තිබුණා. ඇඟ සේරම පිහිනුත් යනලා තිබුණා. ඇඟේ ලේ තිබුණා. මේ දරුවට පිහියෙන් යනලා පිලිස්සම් තුවාල ලබා සිටි ගිනි තැබීම සිදු කළ පුද්ගලයාගේ බිරිඳ රෝහල්ගත කරන විටද මරණයට පත්ව තිබුණා. පසු අසාන්ති තත්ත්වයේ පසු බිරිඳගේ පියා සහ දියණිය හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. අනතුරුව දියණියගේ තත්ත්වය තවදුරටත් බරපතල වූ බැවින් අද අලුයම ඇයව කරාපිටියේ ශික්ෂණ රෝහලට මාරු කර යවුණු අතර ඉන් අනතුරුව ඇයද මරණයට පත් වුණා. කරාපිටියේ රෝහලේ ප්‍රකාශකාවක සඳහන් කළේ දැරියගේ තත්ත්වය පිළිබඳ තම රෝහලට ලැබුණු වාර්තාවෙහි ඇයට පිහියනුම් තුවාල සිදු වූ බවට සඳහන් වී ඇති බවයි. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද උදෑසන සිදු කෙරුණා. ඉන් අනතුරුව නිවසේ තිබූ ගිනි තැබීම සිදු කළ පුද්ගලයාගේ සහ ඔහුගේ බිනඳගේ මවගේ මලසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ප්‍රයගෙන ගොස් තිබෙනවා. මෙම ගිනි තැබීම සිදු කර ඇත්තේ කීර්ති කුමාර නම් 37 හැවිරිදි පුද්ගලයෙක්. ගිනි තැබීමෙන් සහ පිහි ඇනුමින් මරණයට පත් වූ ඔහුගේ බිනඳ වන SP සබිතා 33 වන වියේ පසු වුණා. සිද්ධියෙන් මියගිය ඔවුන්ගේ දියණියගේ වයස අවුරුදු 3ක්. ගිනි ගැනීමෙන් මියගිය බිරිඳගේ මව 61 වන වියේ පසු වුණා. පිලිසම් තුවාල ලැබූ බිරිඳගේ ආබාධිත සොහොයුරිය ප්‍රතිකාර ලබා කතරගම රෝහලෙන් අද දහවල් පිටව ගොස් ඇති අතර බිරිඳගේ පියා මියවන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා. බස්නාහිර දකුණ බලය කාටද විශේෂාංගය දැන්. මෙතරුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු ඡන්ද දාන්න යන්නේ නැහැ. ඒ බහුතරයක් අපිට දාන්නේ. අපි පහුගිය සුමාන දෙකේදී මෙතුමත් අපි තැනකොට උග්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයව අපිත් එකතු වෙනවා. අද තියෙන ප්‍රධානම අභියෝගය තමයි බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා කාර්යයක් එකට ගේන එක. මන්නම් කියන්නේ මට නැති උනත් කමන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සුන්ට මනාප දුන්න දෙන්න. මට පොරයක් ගන්නෑ. මගේ එකම පොරය තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියේ වීම. ඒ වෙනුවෙන් සමුන්නාසල ඉදිරියට ඇවිත් මම මේ විදිහට කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේද අදම අලිම බබා ඔරු 40 තියාගෙන මිලියන 2000ක් ගිල නැත හොරටගෙන තව දුරටත් හිටියොත් කට පියාගෙන දකුණම ගිලි එක හුස්මට කටටගෙන අද විපක්ෂයට සටන් පාටයක් නැහැ. හැම මැතිවරණයකදීම හැම පළාත් සභා ඡන්දකදීම ආරම්භිති කියන කතාවක් තමයි අපි මේ ආණ්ඩුවට විරුද්ධව පත්තු කරන පළවෙනි වෙඩිමුරේ කියලා මිත්‍රවරුනි ප්‍රතිපලයේ කිව්වයින් පස්සේ පත්තු කරපු වෙඩිමුරයක් නැහැ. අපිට පත්තු කරන්න වෙඩිමුරයක් අවශ්‍ය නැහැ. එතුමට එරෙහිව හම්බන්තොටේ වෙඩිමුරේ පත්තු කරලා තියෙන DV උපුල් ඇමතුමා, මාතරින් පත්තු කරලා තියෙන රාසපුත්‍රයන් ඇමතුමා,
ආල්ලෙන් පට පත්තු කරලා තියෙනවා ආර්යතිලක ඇමතතුමා. ඒ ඇස්සේ ගීතා කුමාරසිංහ නෝනා තුවක්වත් තියෙනවා දන්නේ නැද්ද? ඔන්න ඔය වෙඩිපුරේ පත්තු කරගෙන ඒ මිනිස්සෙට අපහාස කරනවා බයිනගෙන යනවා. මම ජීවිතේ ਸਰව සම්පූර්ණ ගැහණියක්. ඔගොල්ලෝ දැක්කා පහුගේ කාලවල ද රූපවාහිනියෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරාපු එකම ගැහණිය මම ඉතිහාසෙ. ගාල්ලේ කවදාවත් කාන්තාවක් තරඟ කරලා තිබුණ නැහැ. පහුගේ අවුරුදු 9 නොකරපු දේවල් ඉදිරියට ඔය කවුරුත් කරන්නේ නැහැ කියන එක මම විශ්වාස කරනවා. අර මල්ගස් වටේ දුවපු අපේ ගීතෙන් ටිප් තිල්ලනෝ මහැමතිකම් මොන හයක් හතරක් දන්නවද මිත්‍රවරුනේ මහැමතිකම් කරන්න නිකම්ම නිකං චිත්තපටි වල රඟපාලා එයා හිතාගෙන ඉන්න ඔයා මහා දේශපාලන චරිතයක් කියලා මේ වාගේ උදවිය තමයි අද ඇවිල්ලා මේ සන්දානේ පාලනේ බලය අතට ගන්න හදන්නේ පෞතින ආණ්ඩුව පෙරලීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයේ තිබෙන ප්‍රශ්නය විසඳා ගන්නා ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්. දේශපාලන පෙරලියක් ඇති කරන මැතිවරණයක් බවට මේක පත් කරන්න. මේක ආණ්ඩුවක් පෙරලන මැතිවරණයක් බවට පත් කරගන්න අපිට පුළුවන්. මේ බස්නාහිර පළාතේ බලය එක්සත් ජාතික පක්ෂයට මාර්තු මාසේ 29 වෙනිදා තමුන්නාතර අරගෙන දුන්නහම ඒ බලය පාවිච්චි කරලා 6 මාසයක් අවුරුද්දක් යන ඉස්සර වෙලා එක්සත් ජාතික පක්ෂයක් ආණ්ඩුවක් හදන ව්‍යාපාරය අපි බාර ගන්නවයි කියලා මම තමුන්නාතර කියන්න කැමතියි. ඉස්සෙල්ලා ආණ්ඩුව ගෙදර යවන්න කලින් එතුමාගේ පක්ෂ නායකයව ගෙදර යවන්න තමයි එක්සත් ජාතික පක්ෂයේ සමහර අය කටයුතු කරන්නේ. ඒ නිසානේ නායකත්ව මණ්ඩලයක් දැම්මේ. හැබැයි අපි එතුමන්ලට කියනවා අපි එතුමන්ලගේ ආණ්ඩුව ගෙදර යවුවා 1993 බස්නාහිර පළාත් සභා මැතිවරණේ දකුණු පළාත් සභා මැතිවරණේ මේ දෙකෙන්ම ගෙදර යවලා තමයි අපි පටන් ගත්තේ 94 ජයග්‍රහණය. විවිධ ආයතනවලින් මුදල් කොල්ලකන සිදුවීම් රැසක් පසුගිය සමයේ වාර්තා වුණා. එම කොල්ලකෑම් බොහොමයක් ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වුවත් ඇතැම් කොල්ලයන් තවමත් නීති එරහැනට හසු කර ගැනීමට හැකිව නැහැ. එවැනිම ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් තිබූ මුදල් කොල්ලයක් අපට වාර්තා වුණේ කුලියාපිටිය නගරෙන්. පසුගිය දා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කුලියාපිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක සිටි සේවකයෙකුගෙන් මෙලෙස මුදල් පැහැරගෙන ගොස් තිබෙනවා. මෙම මුදල් කොල්ලේ සිදුවන්නේ අලුයම එකට පමණ. එහි දර්ශන ඉන්ධන පිරුම් හලේ ආරක්ෂිත කැමරා පද්ධතිය සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. සිද්ධියට මුහුණ දුන් සේවකයා පැවසුවේ කොල්ලේ සඳහා පැමිණි පුද්ගලයන් රුපියල් 5000ක මුදලක් මාරු කිරීමට තිබේදැයි විමසා තමන් සතුව තිබූ මුදල් පැහැරගත් බවයි. ඊට පස්සේ එදෙන් ඇවිල්ලා මං දැන් අතන හිටියා ඕම ආව බයිසිකලෙ. ඊට පස්සේ ආව පෙට්‍රල් කෝවිද කියලා. මං කෝ අරපම්පි කියලා. ඊට පස්සේ මේ 5000ක් තියෙන මාරු කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ මං ඔහොම සල්ලි මිටිය අල්ලගන්නකොටම ඔහොම අතින් අල්ලගත්තා. ඒවා ටිකක් කියලා අවුට් වුණා. ඔහොම ඇද්දාද මං. ඊට පස්සේ අනිත් එක්කෙනාත් බහින්න ඇදුවා. ඊට පස්සේ ඔහොම කළා සල්ලි මිටිය උදුරු ගත්තා. අදාළ පුද්ගලයන් විසින් රුපියල් 15900ක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිසිය පැවසුවා. ගමේ මුදලාලිටයි රටේ මුදලාලිලාටයි ගමේ සලකන්නේ දෙවිධයකට කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක කියනවා. ගමේ අය කොහොමද එයාලට සලකන්නේ කියලා දැනගනිමු. රට වටකර බැඳත් කටවටකර බඳින බැරි වැට නැති කටෙන්. අපට පක්ෂ ભેදයක් නැහැ. මොකද පක්ෂ ભેදේ තියෙන්නේ මැතිවරණවලදී. අපට අවශ්‍ය වෙන්නේ පාට, කණ්ඩායම්, ಜಾති, කුල, ආගම් වශයෙන් බෙදලා ඉන්න එක නෙමෙයි. ශ්‍රී ලංකා කාරයෝ කියනවා, ජේපි කාරයෝ කියනවා. එතන ඒ ගමන තමයි අපි ආරම්භ කරන්න ඕන. මේ ගිනියන දුර්දාන්ත පාලනයට දූෂිත පාලනයට විරුද්ධව ලබන 29 වෙනිදා ගිහිල්ලා අලියා කෙලින් කතරේ ගහන්න. රට දෙකට කඩලරි ගමන්නේ ආණ්ඩු බලය අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ. සංවර්ධන ගැන කතා කරන්නේ නැහැ. ප්‍රතමුන් නාසලගේ ආදායම වැඩි කරගන්න සලස්මක් දෙන්නේ නැහැ. අද ජනතා
ජනතාවට ජීවත් වෙන්න බැරි විදිහට බඩු මිල ඉහළ නගිනවා. දැන් වෙනකොට කොත්තමල්ලි කිලෝ එකකට බද්ද තියෙනවා රුපියල් 202ක්. උඳු පිටි කිලෝ එකකට ගහනවා රුපියල් 320ක බද්දා. ගෙදරට නැතුවම බැරි එකක් තමයි සීනි. කිලෝ එකකට 30ක බද්දක් තියෙනවා. ආණ්ඩුවට බදු සල්ලි මේ විදිහට එකතු කරන්න උවමනාවක් නැහැ. ඇයි ආණ්ඩුවට මේ විදිහට සල්ලි? වෙලා තිබෙන්නේ මහා විශාල නඩත්තුවකට නාස්තියකට අද ආණ්ඩුව සල්ලි ගවන්න සිදු වෙලා තිබෙනවා. හිස් අත්තනායක මහත්තයා දේශපාලනේ පටන් ගත්තේ සිටිකොත් ජාතික සේවක සංඝයේ පොඩි කාමරේ. අද කොළඹ විතරක් දිනා ගෙවල් පහකට වැඩි. කොළඹ හතේ ගයක් කරන් තියෙනවා. ඔවුන් හැරිලා බලන්න ඔවුන් කරපු දේශපාලනේ මොකද්ද කියන්නේ? වයඹ අරක්කු කගෙන. වයඹ අරක්කු ඇමති ජෝස්ටන් පනාන්දු. හිඟුරාණ අරක්කු කගෙන. නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් පෙරේරා. කුරුණෑගල බාර් වලින් 10කට වඩා අයිතිකාරද? ඇමති ජයරත්න හේරත්. අරක්කු මුදලාලිලා. බැරි වෙලාවත් ගමේ අරක්කු මුදලාලි කෙනෙක් හිටියෝ. මූණ බලන්න. හැබැයි රටේ ලොකුම අරක්කු මුදලාලිලා තන්දේ දීලා ඇමති කන් දීලා සරුත් කියනවා. බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ පැවැත්වෙන මාර්තු මාස 29 වන දින රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකීන්ට වැටුප් සහිත නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රජයේ හා පෞද්ගලික ආයතන බලධාරීන් පළාත් සභා ඡන්ද පනතට අනුව කටයුතු කළ යුතු බවයි. දැන් තවත් පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ පනතේ අවසන් කෙටුම් පත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පෙරරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගනු ලැබුවා. මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලෙස මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණේ අපේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති නියෝජිතින්ට එහි නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද දහවල් කොළඹදී පිළිගනු ලැබුවා. අද අපේ රටේ පාලනය වෙන්නේ ඒ ජනතාව එවන නියෝජිතයන් හරහා නෑ. කිසි අමාත්‍යවරයෙක් අද අපේ රටේ මොකද්ද වෙන්නේ කියන දන්නේ නෑ. කැබිනට් මණ්ඩලෙ මේ රට පාලනය කරන්නේ නෑ. අපිත් ඔය කැබිනට් මණ්ඩලවල ඉඳලා තියෙනවා. කැබිනට් මණ්ඩලෙ රට පාලනය කරන්නේ නෑ. පාර්ලිමේන්තු නෑ. රටේ ජනතාවගේ නියෝජිතයෝ නෙවෙයි මේ රට පාලනය කරන්නේ. හැමදාමත් මේ රට පාලනය කරන්නේ විශේෂයෙන්ම විධායක බලය හේතු කොටගෙන ජනාධිපතිවරයා වටා ගොඩනැගෙන කල්ලියක් විසින් තමයි රට පාලනය කරන්නේ. රත්ගම ඕවකන්ද ප්‍රදේශයෙන් මුහුදේ දිනෑමට ගොස් දියගිලි අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර අද පෙරරුවේ රත්ගම වෙරළ තීරයට ගොඩගසා තිබුණා. නිවසියන්ට නොදන්වා තවත් සිසුන් පිරිසක් සමග මුහුදේ දිනාමෙන් සිටියේදී එම සිසුවා දියගිලි අතුරුදන් වූයේ ඊයේ දවල් කාලයේදී. නුවරගල රක්ෂිතෙන් තේකදව කපා ප්‍රවාහනය කරමින් සිටි ග්‍රාමාරක්ෂක නිලධාරීන් 5 දෙනෙකු අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන ඇති අතර දැව ප්‍රවාහනය සඳහා යොදාගත් ට්‍රැක්ටර රථයක්ද ඔවුන් භාරයටගෙන තිබෙනවා. මලයාසියානු ගුවන් සමාගමට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීම පිළිබඳ සිද්ධිය තවමත් අභිරහසක්ව පවතිනවා. දකුණු වියට්නාම් මුහුදු ප්‍රදේශයෙන් හමු තෙල් පැල්ලම් සහ ඊයේ සොයාගත් සුන්මුන් කොටස්ද අතුරුදන් වූ යානයේ බවට තහවුරු වී නැහැ. යානය කඩා වැටුනේද නැත්නම් පැහැර ගැනීමකට ලක් වූයේදැයි තවමත් පරීක්ෂණ සිදු කෙරෙනවා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොවටා හිරු. මලයාසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777 වර්ගී මෙම යානය මලයාසියාවේ කුවාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් ආරම්භ කළේ පසුගිය සෙනසුරාදා අලුයමයි. යානය අතුරුදන් වන අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 239 දෙනෙකුෙහි ගමන් කළා. යානය අනතුරට ලක් වූයේ සැකකෙරෙන දකුණු වියට්නාම් මුහුදු ප්‍රදේශයේ මේ වන විට දින 3ක් තිස්සේ මෙහෙයුම් සිදු කළද යානය සම්බන්ධව නිශ්චිත තොරතුරක් අනාවරණ වූයේ නැහැ. වියට්නාම් නාවික හමුදාව විසින් මුහුදු තෙල් පැල්ලම් දෙකක් සහ යානයේ දොරයයි සැක කළ හැකි ද්‍රව්‍යයක් නිරීක්ෂණය කළද ඒ අතුරුදන් වූ යානයේ කොටස් නොවන බවට මලයාසියානු ගුවන් බලධාරීන් පවසනවා. මේ අතර මලයාසියානු ගුවන් සේවා බලධාරීන් වැඩිදුරටත් අනාවරණ කළේ යානයේ ගමන් කර ඇති සොරකම් කරන ලද විදේශ ගමන් බලපත්‍ර දෙකක් උපයෝගී කරගත් පුද්ගලයින් දෙදෙනා ආසියානු මුහුණුවරක් ගන්නා බවයි. යුක්‍රේනයේ එක බිම් අඟලක්වත් රුසියාවට අයිතිවීමට ඉඩ නොදෙන බවට යුක්‍රේන අන්තර්වාර රජය අවධාරණය කරනවා. මතුවැති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එරට අන්තර්වාර රජය අග්‍රාමාත්‍ය අර්සෙනී යටිසෙනුක් ඇමරිකාව බලපිටත් වීමටද නියමිතයි. ක්‍රිමියා අර්ධද්වීපයේ යොදවා ඇති රුසියානු හමුදා ඉවත් කරගන්නා ලෙසට බ්‍රිතාන්‍ය සහ ජර්මානු රාජ්‍ය නායකයින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වෙත දුරකථන ඇමතුම් මගින් දැනුම් දී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ක්‍රිමියාහි බලය රුසියානු හමුදා අතර පත්වීමත් සමග එහි විසිර රුසියානු හිතවාදීන් සහ විරුද්ධවාදීන් අතර ගැටුමුත්සන්න වී ඇති බවයි. Heroes Sports Corner.
ශ්‍රීලංකා අන්තර් සමාජ රග්බි කරලියේ තම අනසක තවදුරටත් තහවුරු කරන්නට නාවුක හමුදා රග්බි ක්‍රීඩකයන් සමත් වුණා. ඒ ක්ලිපට් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවත් තමන් සතු කරගනිමින්. ක්ලිෆට් කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ ඊයේ පැවැතුනේ නාවික හමුදාව සහ හැවුලොක් ක්‍රීඩා සමාජය අතර. කොළඹ තුරංග තරඟ පිටියේදී පැවති මේ තරඟයේ මුල සිටම දැඩි ආක්‍රමණශීලී තරඟටාවක් දියත් කළ හැවුලොක් ක්‍රීඩකයන් පළමු වරදී අවසන් වන විට ලකුණු 19.3ක් ලෙස තරඟයේ පෙරමුණ ගන්නට සමත් වුණා. පළමු වරදීදී ඔවුන් උත්සාහක දිනුමක් සහ ගෝල දිනුම් දෙකක් රැස් කරද්දී නාවික හමුදාවට හැකිුණේ එක් දඬුවම් පහරක් සාර්ථක කරගන්නට පමණයි. දෙවන වරදීදී මිනිත්තු 20ක් ගතවන තෙක් හැවුලොක් ක්‍රීඩකයන් තරඟයේ පෙරමුණ ගෙන සිටියා. කෙසේ වෙතත් අවසන් මිනිත්තු කිහිපය තුළ තම සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ නාවික හමුදා ක්‍රීඩකයන් තරඟයේ තමන්ගේ ග්‍රහණයට ගත්තේ ගෝල දිනුම් 3ක් වාර්තා කරමින් හැවුලොක් කණ්ඩායමට දෙවන අර්ධයේදී ලබා ගැනීමට හැකිුණේ ලකුණු 3ක් පමණයි. මේ අනුව ලකුණු 27ට 22ක් ලෙස තරඟයේ ජය ගනිමින් ක්ලිෆර්ඩ් කුසලානය තමන් සතු කරගන්නට නාවුකීන් සමත් වුණා. නාවික හමුදාව ක්ලිෆර්ඩ් කුසලාන රග්බි ශූරතාව දිනාගත් පළමු වතාව මෙයයි. ඔවුන් මේ වසරේ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගන්නටද සමත් වුණා. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මින්නිමවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ ජංගම දුරකථන ශාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළි තමිම රාත්‍රී 9:30ට. ආයුබෝවන්.